සරණයි කොළඹ රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් යොමු කරපු ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන්නටයි මම මේ සූදානම් වන්නේ එක ප්‍රශ්නයක් තමයි අප නිතරම වන්දනාමාන කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට පමණයි නමුත් ඊට ප්‍රථම ලොව බුදුරජාණන් වහන්සේලා 27 නමක් වැඩ සිටලා තියෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේලාට අටවිසි පූජාවේදී පමණක් වන්දනා කරන්නේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ හැටියට මේ සිසු දරුවන් යොමු කරලා තියෙන්නේ. අප ජීවත් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල. අපේ බුදුරජාණන් වහන්සේ බුදුවරු 24 දෙනෙකුගෙන් විවරණ ලබාගෙන තියෙනවා. දීපංකර පාදමූලයේ සිට කස්සප බුදුරජාණන් වහන්සේ දක්වා එසේ විවරණ ලබාගෙන තියෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේට කලින් එම කල්පේ 15 බුදුවරු තිදෙනෙක් සිටිනවා. අනිත් බුදුවරු තිදෙනා තණ්හංකර, මේදංකර සරණංකර යන බුදුවරු දීපංකර බුදුන් 15 කල්පෙ තුලම 15 වෙච්ච නිසා ඒ බුදුවරුන් තිදලාත් ඇතුළත් කරලායි අපි 28 බුදුන් වහන්සේලාට පූජාවන් පවත්වන්නේ. බුදු කෙනෙක් ලොව 15 වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ 15 වීම දුර්ලභයි. කල්ප ගණනක් තිස්සේ තමයි මෙම බුදුවරුන් 28 දෙනා පහළ වෙලා තියෙන්නේ. සමහර කල්පවර බුදුවරු ඇත්තේම නැහැ. සමහර කල්පවල බුදුවරයයි නැත්නම් එක බුදුවරයයි පහළ වෙන්නේ. අපි මේ ජීවත් වෙන්නේ මහා භද්‍ර කල්පයක. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු 5 පහළ වීමට නියමිතයි. ඒ කියන්නේ ඉන් බුදුවරු 4 දෙනෙක් කකුසඳ, කොණාගම, කස්සප, ගෞතම කියන බුදුරු දැනට 15 වෙලා අවසන්. අපි ජීවත් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල බුද්ධෝත්පාද කාලයක. ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 15 වෙන්නට නියමිතයි. ඒ තව කොප්මන කාලයකින්ද යන කාටවත් කියන්නට බෑ. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ලෝපවතින පරම සත්‍ය වන ආරි සත්‍ය 4 පිළිබඳ අවබෝධයක් කාටත් නැති කාලයක තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 15 වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ 15 වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ සංගවේ ගොස් තිබෙන එම චතුරාර්ය සත්‍ය ධර්මයේ නැවතත් අවබෝධ කරගෙන මනුෂ්‍ය වර්ගයාට දේශනා කරා. ඉතින් අද අප බුද්ධ උත්පාද කාලයක ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරලා සත්‍ය අවබෝධය කරගන්නට පුළුවන් යුගයක අපි ජීවත් වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කොට්ටාෂ නිසි අයරි බුදුදහම අනුව ජීවත් වෙමින් කටයුතු කරනවා නම් රහතන් වහන්සේලාගෙන් මේ ලෝකයේ තොර වෙන්නේ නැහැ කියන එක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ඒ මාර්ගයේ හරි හැටි ගමන් කරන්නට ඒ මාර්ගය තුල හරි හැටි ගමන් කරන්නට නොහැකි වීම නිසා තමයි අද රහතන් වහන්සේලා දුර්ලභ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් කොහේදීවත් උන්වහන්සේට වන්දනාමාන කරන්නට කියලා සඳහන් කරලා නැහැ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් ස්ථාන දැක බලා ගැනීම වැදගත් කියන එක. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ වගේම යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යමෙකුට මම දකින්න අවශ්‍ය නම් මගේ ධර්මය දකින්න කියලා. අපි බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර සම්මාන දක්වන්නේ උන්වහන්සේ මේ ලෝකයට හෙළි කළා වූ පරම සත්‍ය නිසා. උන්වහන්සේ පිරිනිවන් පාව දාරා ඇති නිසා අපි උන්වහන්සේලාට ගෞරව දක්වන්නට ආමිස පූජාව යොදාගෙන තියෙනවා.
ඒ පූජාවන් වලත් අර්ථයක් තිබෙනවා. කෙලින්ම බුද්ධ වචනය අනුව ජීවත් වීමට අපහසු නිසා අපි ආමිස පූජාවටම බැර වෙලා තියෙනවා. බුදුන් වහන්සේ ධම්මපදයේ ධම්මදායාද සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා නිවන් මඟ අවබෝධ කරගන්නට නම් ධර්මය දායාද කර ගැනීම ඇති වැදගත්කමක්. ආමිසය දායාද කර ගැනීම නිවන සඳහා වන ප්‍රතිපදාවට නියම මාර්ගය නොවන බවයි උන්වහන්සේ තේරුම් කරලා දීලා තියෙනවා. නමුත් පහසුවතක අපි ආමිස පූජාවට තමයි යොමු වෙලා තිබෙන්නේ. ප්‍රතිපත්තියට යොමු වීම පහසු නැති නිසා ඉතින් සෑම බුදුවරයෙකුගේම අනුශාසනා වන්නේ ප්‍රතිපත්තියට යොමු වෙන්න කියන එක. මොන බුදුවරුන්ට පූජා කළත් නියම බුද්ධ පූජා වන්නේ බුදුන් වහන්සේ උගන්වා වදාළ ප්‍රතිපත්තිය අනුව ජීවිතය ගත කරලා සසර ගමන කෙටි කර ගැනීමට උත්සාහ කිරීම. එසේද සිදු කරන්නේ නැතුව අපි ආමිස පූජාව පමණක් සිද්ධ කරන්නට උත්සාහ කළොත් අපේ සසර ගමන දික් වෙන. ඉමක් කොනක් නැති කොහෙන් ආරම්භ වුණාද කොහෙන් අවසන් වෙනවද කියන්නට බැරි වූ දීර්ඝ වූ මේ සසර ගමනේ සැප දුක් දෙකටම මුහුණ දෙමින් ගමන් කිරීමට තමයි අපට සිදුවන්නේ. බුදුවරුන්ට ගෞරව සත්කාර දැක්වීම බුදුගුණ මෙනෙහි කිරීම වැදගත්. ඒ වගේම ඒ ගුණයන් අපේ ජීවිතවලට ලං කරගෙන අපේ සසර ගමන කෙටි කර ගැනීමත් වැදගත්. සෑම බුදුවරයෙකුගේම දේශනාව තුළ ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව බව තේරුම් ගැනීම හා ඒ අනුව යමින් හරි අටමග අවබෝධ කර ගැනීමට කටයුතු කිරීම තුළින් තමයි මේ සියලු කෙලෙස් නැති කරලා දමන නිවීම වෙත යොමු වීමට හැකියාව ලැබෙන්නේ. අපගේ බෞද්ධයන්ගේ ක්‍රියාකලාපය විය යුත්තේ ඒකයි. තෙරුවන් සරණයි.